දැන් අපි හැමෝම දන්න දෙයක් තමයි මේ දවස්වල සබන් බොහොම මිලයි. ඒව නේද? මේ සබන් වෙනුවට අපිට ස්වභාවික දේවල් නැද්ද භාවිතා කරන්න ස්වභාව ධර්මයේ හොයාගන්න. අද ඒ වගේ ලස්සන ස්වභාවික මේ ගිඩි වර්ගයක් ගැන මම මේ වීඩියෝ එක කරන්න ඕනි කියලා හිතුවා. මේ ගස්පෙනල කියන ශාකයෙන් අපි කොහොමද මේ සබන් වර්ග නිෂ්පාදනය කරගන්නේ? සබන් ද්‍රාවණ එහෙම නැත්නම් ඒ සබන් සඳහා භාවිතා කරන්න පුළුවන් විකල්පයන් අපි නිෂ්පාදනය කරන්නේ. පළවෙනි කාරණාව මම කියලා දෙනවා. ඒ වගේම මේ සබන් වල ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ? කොහොමද සබන් වලින් කුණු අයින් වෙන්නේ? ඒ සඳහා තියෙන විද්‍යාත්මක පසුබිම හරීම රසවත්. ඒ වගේම මම විද්‍යාත්මක ආදර්ශනයන් ඇසුරින් මම ඒක කියලා දෙනවා. ඒ වගේම අතිශය වැදගත් කාරණාව මේ ගස්පෙනල කියන ශාකය කොහොමද අනිත් රටවල් වල භාවිතා කරලා තියෙන්නේ විවිධ නිෂ්පාදනයන් හදන්න, මේ සබන් වෙනුවට විකල්ප නිෂ්පාදනයන් හදන්න. මේ කෙනෙක්ට මේකෙන් යම්කිසි ව්‍යාපාරයක් අරඹන්න අවශ්‍ය කරන ඒ දැනුමට ඒ ප්‍රොඩක්ට්ස් ගැන මම කියලා දෙනවා. එහි තියෙන ගැටලු ගැනත් ඒවට තියෙන විසඳුම් ගැනත් මේ වීඩියෝ එක ඇතුලෙන් කියලා දෙනවා. ඉතින් මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරෙක්. මම හිතන දෙයක් තමයි මේ ගණිතයේ විද්‍යාව දර්ශනවාදයේ මේ සංකල්පයන් සමාජයේ පුරා පැතිරිය හරිම වැදගත්. විශේෂම අලුත් දේවල් නිර්මාණය කරන්නත් අලුත් විදිහට හිතන්න පුරුදු වෙන්නත්. ඉතින් ඒ සඳහා පුංචි කැපවීමක් විදිහට පුංචි තල්ලුවක් දෙන්න තමයි මේ වීඩියෝ මාලාවන් මම කරන්න උත්සාහ කරන්නේ. මේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ ශාක විවිධත්වයෙන් හරි අනූන රටක්. මේ විවිධ උපයෝගිතා තියෙන ශාක අපේ ලංකාවේ හම්බ වෙනවා. මේ සමහර ශාක වර්ග වලින් අපිට වර්ණක හදන්න පුළුවන්. නිල්වරිය කියන්නේ හරි රස්න නිල් පාට වර්ණකයක් හදන්න පුළුවන්. ඊට පස්සේ මේ විවිධ මේ ඖෂධ හැකියාවන් තියෙන බෙහෙත් හැකියාවන් තියෙන ගස් වර්ග හම්බ වෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ බොහොම විරල ඖෂධ හදන්න පුළුවන් ගස් වර්ග තියෙනවා. අද මම කතා කරන්න යන්නේ සබන් හදන්න පුළුවන් ගහක් ගැන. සාමාන්‍යයෙන් අපි සබන් හදන්නේ තෙල් වලින්, එහෙම නෙමෙයි. මේ ගහ මේ ඵලයේ අරගෙන මේක දෙකට කඩලා භාවිතා කරනකොට කෙලින් මේක සබන් වර්ගයක් විදිහට භාවිතා කරන්න පුළුවන් ගහක්. මේ ගහට අපි කියන විවිධ ගස් වර්ග තියෙනවා, මේ හැකියාව තියෙන. නමුත් මෙහි තියෙන හොඳම ගහක් තමයි අපි කියන ගස්පෙනල කියන ශාකය. ටිකක් තරමක් උස යන ගහක්. මේ දිගටි කොළ තියෙන ලංකා විවිධ ප්‍රදේශවල හම්බ වෙනවා මේක. මම රූප දාන්නම්. මේ වසරකට වරක් හෝ දෙවරක් ඵල දරනවා. සුදු පාට මලක් ඇවිල්ලා මේ බොහොම මේ බංච් එකක්, එහෙම නැත්නම් පොකුරක් විදියට මේ ඵල දැරීම සිද්ධ වෙනවා. පුංචි ගෙඩි, අර වෙල්වට් වගේ මතුපිට ස්වභාවයක් තියෙන ගෙඩි වර්ගයක්. පසු කාලේ මේක මේ මෝරනකොට මේ කහ පාටකට ඇවිල්ලා පස්සේ වේලෙනකොට දුඹුරු පාටක් කිරන. ඉතින් ගස්පෙන්ල ගස් යට දන්නාය දැකලා ඇති අනිවාර්යෙන්. මේ පල්ලෙහා ලොකුවට මේ ගස්පෙන්ල මේ ගෙඩි දකින්න පුළුවන්. ඉතින් මේව අහුලගෙන අපිට භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ගස්පෙන්ල ගෙඩියක් අරගෙන එක දෙකට කැඩුවාම මැද්දේ හම්බෙනවා කළු පාට බීජය තරමක් ලොකුයි. නමුත් අපිට වැදගත් වෙන්නේ අර වටේ තියෙන මදය. දැන් මේ මදය අරගෙන ඕගොල්ලෝ වතුරට පොඩ්ඩක් දාලා මෙහෙම පොඩ්ඩක් පොඩි කරලා බලන්න. මේක ගන්න තියෙන ආයුර්වේද කඩවල හොයාගන්න අමාරු නම් ගස්පෙල්ල කියලා ඉල්ලන්න. සාමාන්‍ය කිලෝ එක රුපියල් 500ක් විතර වෙන්නේ. ඒ කිලෝ එකක් ඕනේ නැහැ, පොඩි ප්‍රමාණයක් ගන්න මුලින්. බලන්න මේකේ සබන් ස්වභාවයක් තියෙනවා. මේ මේ අතට අරගෙන පොඩි කරනකොට ඒක මේ අර පෙන දාලා හොඳට අත පිරිසුදු වෙනවා අපිට දකින්න පුළුවන්. ඉතින් මේක තමයි මේ ගස්පෙල්ල ගහ මූලික වශයෙන් අඳුර ගන්න තියෙන කාරණා. ඉතින් මේ ගස්පෙනල අතීතයේ ඉඳලා ගොඩක් භාවිතාවලට පාවිච්චි කරලා තියෙනවා ලංකාවේ මිනිස්සු. විශේෂයෙන් ෂැම්පු වර්ගයක් විදිහට භාවිතා කරලා තියෙනවා. පිරිසිදු කිරීමේ ද්‍රව්‍යයක් විදිහට භාවිතා කරලා තියෙනවා කියලා මම අහලා තියෙනවා. ලංකාවේ දැන් නම් සමහරවල් නොදන්න තරම්මට ඒ දැනුම අඩු වෙලා ගිහිල්ලා. දැන් අද මේ වීඩියෝ එක අපි අවස්ථාවක් කරගමු ඕගොල්ලන්ගේ මේ ගැන දන්න අයගෙන් අහලා. මේ ගස්පෙනල ශාකයේ භාවිතා මොනවාද කියලා, විවිධ භාවිතා මොනවාද සහ ඒ තිබිච්ච ප්‍රදේශ ගැනත් පොඩි අදහසක් දක්වන්න මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් විදියට. මම කිව්වා මේක ව්‍යාපාරික අවස්ථාවකට භාවිතා කරන කෙනෙක් ඇති. ඒ සඳහා මම උපදෙස් ඒ කාරණා කියලා දෙනවා කියලා. අන්න ඒ අයට වැදගත් වීම සඳහා. ඉතින් මේක අපි මේ දැනුම බෙදාගන්නේ යම්කිසි හබ් එකක් විදියට භාවිතා කරමු. ඉතින් ওই විදියට අපිට ගස්පෙන්ල ගහගෙන පුංචි හඳුනා ගැනීමක් කරගන්න පුළුවන්. දැන් මේ ගස්පෙනල අපිට භාවිතා කරන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. පළවෙනිම සහ සරලම භාවිතය තමයි අර මම කලින් කිව්වනේ මද අයින් කරා කියලා. ඒ මද ටික අයින් කරලා ඒක පුළුවන් අපිට මේ රෙදි කෑල්ලකින් හදපු පුංචි පවුච් එකකට, එහෙම නැත්නම් පුංචි බෑග් එකකට දාගන්න. දාගෙන මේක වහලා මේක නිකම්ම සබන් වගේ භාවිතා කරන්න පුළුවන්. වතුරට ඇල්ලලා පොඩ්ඩක් මේව කරාම ඒකේ සබන් ප්‍රොපර්ටි එක එනවා. ඒක භාවිතා කරන්න පුළුවන් මේ යම්කිසි ප්‍රදේශයක් පිරිසුදු කරන්න. ඒක තමයි සරලම භාවිතය.
නමුත් ඊට වඩා සුදුසු භාවිතයක් තියෙනවා. ඒක තමයි මේ මද ටිකක් අරගෙන සාමාන්‍යයෙන් මද ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෙඩි 7ක 8ක විතර මද අරගෙන සාමාන්‍යයෙන් වතුර මිලිලීටර 150ක් විතර ප්‍රමාණයකට දාලා පිළිපුණ මේක රත් කරන්න. ඒ කියන්නේ බොයිල් වෙනකන් රත් කරලා කරාම ඔයගලන්ට පේනවා අර මද ටික ගොඩක් දුරට දියාරුව දිය වෙලා වගේ යනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක පෙරලා අයින් කරලා මේ ද්‍රාවණය භාවිත කරන්න මේ සබන් ද්‍රාවණයක් වගේ. දැන් මේක අර විශේෂයෙන්ම මම අහලා තියෙනවා ඉස්සර කාලේ කුඩා දරුවන්ගේ මේ ඔළුව පියදාන්න මේ ඔළුව සෝදන්න වගේ භාවිත කරා. මේක දැන් මම නම් ඒක සඳහා භාවිත කරන්නේ නැහැ. මම භාවිත කරනවා මේක විශේෂයෙන්ම ඔය මේ අපි කියන්නේ වීදුරු ක්ලීන් කිරීම සඳහා. ඒ වගේම සමහරලාට ඔය මේ මගේ තියෙනවා ඔය මේ පුංචි අර සර්ෆේස් එකක් මම එක එක වැඩ කරන ඒ කියන්නේ ටයිල් වලින් හදපු එක ඒක ක්ලීන් කිරීම සඳහා. ඉතින් ඒ වගේ කාරණා වලට භාවිත කරන මේකේ තියෙන වාසිය තමයි මේක පෙනෙන ස්වභාවයේ අඩුයි. නමුත් හොඳට මේක පිරිසුදු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය සබන් වල තියෙන අර ස්ලිපරි ගතිය. ඒ කියන්නේ ලිසිලා යන ගතිය මේකේ ඉන්නේ නැහැ. නමුත් ඉතාලම හොඳට මේක හොඳට ක්ලීන් වෙනවා. ඉතින් මේක හරි වැදගත් නේ විශේෂයෙන්ම ඔය වීදුරු එහෙම නැත්නම් ටයිල් පිරිසිදු කරනකොට ඉතින් ඒකයි. මේ තව භාවිතයක් තියෙන විශේෂයෙන්ම රෙදි සේදීම සඳහා. ඒ කියන්නේ ඉස්සර මම මේක කරලා තියෙනවා පුංචි දැල් වලින් හදපු පවුච් එකකට මේ ඇට ටිකක් මේ මද අයින් කරපු ඇට ටිකක් දාලා ඒ පවුච් එක වහන්න. වහලා ඔගොල්ලෝ වොෂින් මැෂින් එකට කෙලින්ම මේක දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොඩි ගොඩාක් මේ රෙදි තියෙනකොට නෙමෙයි සාමාන්‍ය රෙදි ප්‍රමාණය විශේෂයෙන් බබාලගේ ඇඳුම් එහෙම හොදනකොට මේක හොඳ විදියක්. අපි අර ගොඩාක්ම මේ කියන්නේ ගොඩක් අර ගොඩක්ම ස්ට්‍රෝං කෙමිකල්ස් භාවිත කරන්න කෙනෙක් අකමැති නම් මේක හොඳ ක්‍රමයක්. ඒ කියන්නේ පවුච් එකක් පිටින්ම මේක වොෂින් මැෂින් එකට දාලා වොෂින් මැෂින් එක කරගෙනකොට මොකද වෙන්නේ මේ සබන් එළියට එන හොඳට ක්ලීන් වෙනවා. දැන් කෙනෙක් දැක්කම මේක දන්නා කෙනෙක් කියයි මේක ගොඩක් පෙනෙන්නේ නැහැ කියලා. ඇත්තටම මේ පෙන සහ ක්ලීන් වීම අතර ලොකු සම්බන්ධයක් නැහැ. මෙහි ඉතාම හොඳින් මේ සැපොනින් වල තියෙන සුවිශේෂිතය හැකියාව තමයි ඉතාම හොඳින් ක්ලීන් කිරීමේ හැකියාවක් යමක් පිරිසුදු කිරීමේ හැකියාවක් මේ සැපොනින් වලට තියෙනවා. ඉතින් මේ ආකාර තුනට අපිට මේ ගස් පෙනෙන ශාකයේ භාවිත කරන්න පුළුවන් සබන් ආදේශකයක් විදියට. දැන් අපි විද්‍යාව පැත්තට පොඩ්ඩක් යන්. කොහොමද ගස් පෙනෙන ශාකයේ මේ පිරිසුදු කිරීමේ හැකියාව ලැබෙන්නේ? මේකට ඇත්තටම මේ වගකීම අපි දෙන්න ඕනේ සුවිශේෂ 90ක් තියෙනවා. අපි මේ 90 එකක් නෙමෙයි මේක වර්ගයක්. අපි කියනවා සැපොනින්ස් කියලා. සැපොනින්ස් කියලා කියන්නේ ඇත්තටම මේ සුවිශේෂ 90 වර්ගයක් මේ සබන් වල හැකියාව තියෙන. මෙහි තියෙන මේ අපි 90 වශයෙන් ගත්තාම අපිට ප්‍රධාන කොටස් දෙකක් අඳුරගන්න පුළුවන්. පළවෙනි කොටස තමයි ජලය සමග හයිඩ්‍රජන් බන්ධන. හෝ වෙනත් ආකාරයේ බන්ධනයක් හදන්න බැරි ජලයට අකමැති කොටසක් මේ 90 තුල තියෙනවා. ඒ වගේම මේ 90ෙම සම්බන්ධ වෙලා තව කොටසක් තියෙනවා ජලය සමග ඉතාම හොඳට හයිඩ්‍රජන් සහ වෙනත් බන්ධන හදන්න පුළුවන් ජලයට බොහොම කැමති කොටසක්. තර ජලයට කැමති සහ අකමැති කියන කොටස් දෙකම එකම අණුවක් තුල සම්බන්ධ වෙත අණු වර්ගයකට තමයි අපි කියන්නේ සැපොනින්ස් කියලා. දැන් මේව තමයි මේ ආකාරයෙන්ම රසායනයක් තමයි අපේ සාමාන්‍ය අපි මේ කර්මාන්ත වශයෙන් භාවිත කරන අපි එදිනෙදා භාවිත කරන කෘතිම ක්ෂාලක එහෙම නැත්නම් සර්ෆැක්ටන්ට් ඔය විවිධ දේවල් ක්ලීන් කරන්න භාවිත කරන ඒව සඳහා අපි පාවිච්චි කරන්නේ. ඒතර මෙහි තියෙන මේ රසායන මේ කෘතිම අපි නිෂ්පාදනය කරන මේ රසායනයේම ඇත්තටම ස්වභාවික අණුවක් තුළ අපිට දකින්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක හරිය වැදගත්. මේ සැපොනින්ස් වල තියෙන සුවිශේෂම දෙයක් තමයි එහි තියෙන ගොඩක් පිරිසිදු කිරීමේ හැකියාව. එහි පෙනෙන ස්වභාවය තරමකට අඩුයි. කෘතිම ක්ෂාලක වගේ නැහැ. නමුත් ඊට වඩා අඩු වුණාට පිරිසිදු කිරීමේ හැකියාව ඉතාම අනර්ගයි. ඒක නිසා මේක හොඳ පිරිසිදු කිරීමේ ඒජන්ට් එකක් විදිහට භාවිත කරන්න පුළුවන්. ගොඩාක් ගස් වර්ගවල අපිට විවිධ ආකාරයේ සැපොනින්ස් ලැබෙන්න අපිට බලා ගන්න පුළුවන්, අපිට දකින්න පුළුවන්. නමුත් මේ ගස් පෙනෙන ශාකයේ තියෙන ස්වභාව විශේෂත්වය තමයි සාමාන්‍ය 105-6 අතර වගේ ප්‍රමාණයක් වියලි බරෙන් අපිට සැපොනින්ස් තියෙනවා. ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා මේක කෙලින්ම සබන් සඳහා ආදේශකයක් විදිහට අර කියපු විදිහට භාවිත කරන්න පුළුවන්. එතකොට මේ ගස් පෙනෙන වල තියෙන සැපොනින් කොහොමද මේ විවිධ දේවල් පිරිසිදු කිරීම සඳහා භාවිත කරන්නේ? පළවෙනිම දේ තමයි මම කිව්වා මේ අණුව තුල මේ ජලයට කැමති සහ ජලයට අකමැති කියන කොටස් දෙකම තියෙනවා.
එතකොට මෙහි තියෙන සුවිශේෂීත්වය තමයි මේ අණුවේ තියෙන ස්වභාවය නිසා හිතන්න ජලය සහ තෙල් එකට කලවම් වෙලා තියෙන අවස්ථාවක් තියෙනවා හිතන්නකෝ. සාමාන්‍යයෙන් ජලය සහ තෙල් එකට මුසු වෙන්නේ නැහැනේ. එතකොට අපි ජලයට තෙල් ටිකක් දාලා මේක හොඳට කලවම් කරා ටික වෙලාවකට පස්සේ මොකද වෙන්නේ? ජලය සහ තෙල් වෙන වෙනම එකතු වෙනවා. නමුත් මේ ගස් පෙනෙල වලින් අපි ලබා ගන්නා ඒ සාරය පොඩ්ඩක් මේකට දැම්මහම මේ තියෙන අර ශාලක ස්වරූපය නිසා මොකද වෙන්නේ? ජලය සහ තෙල් එකට අපි දාලා මේක කලවම් කරොත් මොකද වෙන්නේ? ජලය සහ තෙල් වෙන වෙනම මේවා වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තෙල් ලැබිලා ජලය සමග ඉතා හොඳින් මිශ්‍ර වීම සිද්ධ වෙනවා. ඒකට අපි කියන මොකද මේකට හේතුව තමයි අර මම කිව්වා මේ අණුවේ තියෙන ජලයට අකමැති කොටසක් තියෙනවානේ. ඒ ජලයට අකමැති කොටස මොකද වෙන්නේ? අර තෙල් ඇතුළට යනවා. ජලයට කැමති කොටස මොකද වෙන්නේ? මේ අණුවේම තියෙනවානේ ජලයට කැමති කොටසක්. ඒක අර මේ අර තෙල් වටා මේ හැදෙනවා. ඒකට එකතු වෙනවා. අපි කියනවා මේකට self assembly කියලා. මේ මේක තුනන් පස්සේ අර සාමාන්‍යයෙන් තෙල් ජලයේ සමග මුසු වෙන්නේ නැති වුණාට අර තෙල් වටා දැන් ජලයට කැමති මේ කොටසක් නිකන් පුංචි ආලේපනයක් වගේ පුංචි කෝටින් එකක් එහෙම නැත්නම් ලේයර් එකක් විදිහට ස්තරයක් විදිහට සකස් වෙන හින්දා දැන් අර සාමාන්‍ය විදිහට මේ ජලය සහ තෙල් එකට කලවම් නොවුනට මේ සැපොනින් වලින් පුළුවන් ඒ දෙක එකට මුහු කරලා දාන්න. ඉතින් අපි දන්නවා සාමාන්‍ය රිදිවල තියෙන බහුල වශයෙන්ම මේ තියෙන තෙල් සම්බන්ධ මේ අපවිත්‍ර ද්‍රව්‍ය තමයි අපිට ක්ලීන් කරන්නම අමාරු. දැන් ඒක නිසා අපිට ජලයෙන් එහෙම ක්ලීන් කරන්න බැරි වුණාට මේ සැපොනින්ස් එහෙම නැත්නම් වෙනත් සර්ෆැක්ටන්ට් එකක් සබන් වර්ගයක් භාවිතා කරලා බොහොම පහසුවෙන් මේ තෙල් අයින් කරලා එහෙම නැත්නම් මේ කුණු අයින් කරලා දාන්න පුළුවන්. ඒක අපිට බොහොම පහසුවෙන් ආදර්ශනය කරන්න පුළුවන්. දැන් බලන්න මේ කිලිටි රෙදි කෑල්ලක් අරගෙන අපි බෝතලයකට දාලා ඒකට සාමාන්‍ය වතුර දාලා කැලැත්තුව හොඳට කලවම් කරා කියන්නේ ඒ කොච්චර කලවම් කරා සාමාන්‍යයෙන් ඒ ද්‍රාවණයට අර මේ කුණු දූවිලි එන්නේ නැහැ. තේරුණා නේද? ඒ මොකද අර මේ සාමාන්‍ය ජලයට බෑ ඒ තෙල් සම්බන්ධ වෙච්ච ඒ අපවිත්‍ර ද්‍රව්‍ය අර මේ රෙදි කැබැල්ලෙන් කඩලා එළියට ගන්න. නමුත් බලන්න අපි මේ ගස් පෙනෙල ශාකයේ යුෂ ඒ කියන්නේ මේ සැපොනින් ද්‍රාවණය අපි ඒ වතුරට දාලා ඒ විදිහටම කලවම් කරාම මොකද වෙන්නේ? ඔයගලන්ට පැහැදිලිවම පේනවා මෙහෙම කලවම් කරලා යනකොට අර එන්න එන්න ඒ ද්‍රාවණය කළු පාටට හැරෙනව නැත්නම් දුඹුරු පාටක් ගන්නවා. ඒ කියන්නේ සුදු පාට අර මේ අර කියන්නේ අර රෙදි කැබැල්ලේ තියෙන විවිධ මේ අපවිත්‍ර ද්‍රව්‍ය මොකද කරන්නේ? ඒ සැපොනින් විසින් කඩලා ද්‍රාවණයට ගන්න. ඒ ද්‍රාවණයට ගන්නවා විතරක් නෙමෙයි නැවතර රෙදි කෑල්ලට එන්න දෙන්නෙත් නැහැ. මොකද අර ඒ එළියට එන අපවිත්‍ර ද්‍රව්‍ය වටා මේ සැපොනින් බැඳෙන හින්දා මම කිව්ව පුංචි ස්තරයක් විදියට මේ ජලයට කැමති. අපි කියනවා මේක හොඳ ඩිස්පර්ස්, ඒ කියන්නේ ඩර්ට් එක එළියට අරගෙන ඒක ඩිස්පර්ස් කරලා තියාගන්නවා. නැවත අර රෙදි කැවැල්ලට වැටෙන්න දෙන්නේ නැහැ. ඉතින් මේක පැහැදිලිවම පේනවා. ඊට පස්සේ මේ රෙදි අරගෙන වෙන වෙනම ඩ්‍රයි කරලා බැලුවාම, වේලලා බැලුවාම පැහැදිලි වෙනසක් අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ජලයෙන් හොදපු මේ රෙදි කැවැල්ලකත් සැපොනින් යොදායිම නැත්නම් ගස් පෙනෙල ශාකයේ යුෂ වලින් භාවිතා කරලා අපි හොදපු රෙදි කැවැල්ලකුත් අතර. දැන් අපි අන්තිමට කතා කරන්නේ ඊටම වැදගත් දෙයක්. ඒක තමයි මේ ගස් පෙනෙල භාවිතයෙන් විවිධ රටවල් වල කරලා තියෙන නිෂ්පාදන සහ ඒවට ලංකාවේ තියෙන අවස්ථාව ගන්න පුළුවන් කොහොමද කියන කාරණා අපි පොඩ්ඩක් කතා කරලා බලමු. දැන් මේ සාමාන්‍ය සබන් එහෙම නැත්නම් ශාලක සාමාන්‍ය සර්ෆැක්ටන්ට්ස් ඒ කියන්නේ පිරිසුදු කිරීම ද්‍රව්‍ය වලට සෑම විටම ලොකු විවේචනයක් තියෙනවා. ප්‍රධානම විවේචනය තමයි මේ බහුලව භාවිතා කරන කෘතිම ශාලක වර්ග සර්ෆැක්ටන්ට්ස් වර්ග කොච්චර ශරීරයට හිතකරද කියන කාරණාව. ඒක ලොකු ඩිබේට් එකක්, ලොකු මේ අපි කියන විවාදයක් මේ ලෝක පුරා තියෙන. ඉතින් ලෝකෙ ගොඩාක් මේ කතා බහක් තියෙනවා මේ සමහර මේ ශාලක වර්ග ශරීරයට හොඳ නෑ කියලා. ඉතින් කොටසක් සෑම විටම ලෝකේ යම් ප්‍රමාණයක් ඉන්නවා මේව භාවිතා කිරීමට අකමැති. ඉතින් ඒ කතාව මුලින්ම තියෙන පළවෙනියට. දෙවෙනි කාරණාව තමයි මේක කොච්චර පරිසර හිතකාමීද කියන කාරණාව. විශේෂයෙන්ම සමහර ශාලක එකවර මේව કૃතිමයිනේ. මේව එකවර අපේ මේ පසතුක කැඩිලා යන්නේ නෑ, ඩිග්‍රේඩ් වෙන්නේ නෑ. ඒක එක කාරණාවක්. දෙවෙනි කාරණාවක් තමයි සමහර ශාලක වර්ගවල නයිට්‍රජන් සහ ෆොස්ෆරස් වගේ මේ පරමාණු වර්ග තියෙන්න පුළුවන්. දැන් ඉස්සර කාලේ ගොඩක් එහෙම තිබුණා. ඒතර මොකද වෙන්නේ? මේවා ඉස්සර කාලේ
පරණ ශාලක වර්ග බහුලව භාවිතා කරපු මේවා මේ ජල මාධ්‍ය වලට එකතු වෙලා යනකොට මොකද වෙන්නේ මේ වගේන් අර මේ අහිතකර විදිහට මේ සමහර ඇල්ගි වර්ග වගේ ඇති වෙන්න ගත්තා. ඉතින් ඇල්ගි වැඩිපුර හැදුනහම ඔක්සිජන් අඩු වෙනවා. ඉතින් මේ ජල ජීවීන්ට ප්‍රශ්න වෙනවා. ඒ වගේ කාරණා තිබුණා. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි ඔය මේ විශේෂයෙන්ම ඔය අපි කියන ලික්විඩ් ඩිටර්ජන්ට්ස් එහෙම නැත්නම් මේ ද්‍රව මට්ටමේ තියෙන ශාලක වර්ග අපි දන්නවා ඔය ලික්විඩ් ඔය හෑන්ඩ් වොෂ් වර්ග තියෙනවා ඊට පස්සේ ඔය මේ වොෂින් මැෂින් වලට දාන ලික්විඩ් වර්ග තියෙනවා මේවා හැම එකම හැදෙන්නේ ප්ලාස්ටික් මේ වලනේ කන්ටේනර්ස් වලනේ මේ ඇත්තරම සමාල්ලාට මේ ශාලකයට යන වියදමට වඩා සමාල්ලාට මේ පැකේජ් එකට යන වියදම වැඩි ප්‍රමාණය වැඩි. ඉතින් මේවා හැම තිස්සෙම ගොඩක් වෙලාවට මේවා රිසයිකල් වෙන්නෙත් නැහැ. මේවා යන්නේ මේ නිකම් භූමිට. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ කාරණා මේ සස්ටේනබිලිටි සම්බන්ධව එහෙම නැත්නම් තිරසාරභාවය සම්බන්ධව මේ කෘත්‍රිම ශාලකවල ලොකු ගැටලුවක් තියෙනවා. ඉතින් ලෝකයේ සමහර නිෂ්පාදන යොමු වෙලා තියෙනවා මේ මේ ගස් පෙනෙන වගේ මේ ස්වභාවික ද්‍රව්‍ය වලින් මේක නිෂ්පාදනය කරන්න. විශේෂයෙන් මම අර කියපු දෙවනි ක්‍රමය භාවිතා කරලා. ඒ කියන්නේ අර ලික්විඩ් එකක් විදියට මේක එළියට අරගෙන මේක අපිට පුළුවන් ද ෂැම්පෝ එකක් විදියට, ඒ වගේම හෑන්ඩ් වොෂ් එකක් විදියට, ටයිල් ක්ලීන එකක්, එහෙම නැත්නම් වීදුරු ක්ලීන එකක් විදියට භාවිතා කරන්න පුළුවන් ද, ඒ වගේම මේ ලොන්ඩ්‍රි ඩිටර්ජන්ට්, ඒ කියන්නේ ඇඳුම් වලට දාන ඩිටර්ජන්ට් එක ලික්විඩ් ඩිටර්ජන්ට් එකක් විදියට භාවිතා කරන්න පුළුවන් ද කියන කාරණාව ලෝකයේ බහුල වශයෙන් මේ උත්සාහ කරලා තියෙන දෙයක්. දැන් සාමාන්‍ය මේ ගැටලුවක් තියෙනවා පොඩි. මොකද පළවෙනි ගැටලු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ගස් පෙනල වලින් ගන්න මේ ඒ ගස් පෙනල වල සැපොනින් ද්‍රාවණයේ සාන්ද්‍රණය ටික අඩුයි. يعني සාමාන්‍ය 1%ක් 2%ක් තමයි. ඒ කියන්නේ සාමාන්‍ය අපි ඉන්ඩස්ට්‍රියේ ඒ කියන්නේ මේ ඔය කෘතිමව හදන ඒවා සමහරවල් 50%ක් විතර සාන්ද්‍රණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට විවිධ ක්‍රම භාවිතා කරලා ඒ සාන්ද්‍රණය වැඩි කරලා හදන ක්‍රම තියෙනවා. ඉතින් ඒවට පුංචි මේ විද්‍යාත්මකව ගත්තාම මේ යම්කිසි ආයාසයක් දරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ තියෙන ඊළඟ කාරණාව තමයි දැන් අපි කෙලින්ම ගන්නෙ මේ අපේ ගස් පෙනෙල රත් කරලා නටවල ගන්න ද්‍රාවණය ටිකක් කල් යනකොට මේක මොකද වෙන්නේ? මේකේ තව ෂුගර්ස් තියෙනවා, විවිධ මේ ප්‍රෝටීන්ස් තියෙන්න පුළුවන්. මේ කාරණා නිසා මොකද වෙන්නේ? මේක ෆර්මන්ට් වෙනවා. එහෙම නැත්නම් මේක පැසවලා ටිකක් දවස් යනකොට අර සබන් ගුණය අඩු වෙලා යනවා. ඒක නිසා මොකද කරන්නේ? මේකට සාමාන්‍ය යම්කිසි ප්‍රිසර්වේටිව් එකක් දාන්නට අවශ්‍ය කරන සමහර අය එතනෝල් වගේ ඒවා භාවිතා කරනවා. එහෙම නැත්නම් විවිධ ඔය සඳහා ඔය මේ විශේෂයෙන්ම අපි කියන ෆුඩ් ග්‍රේඩ් ප්‍රිසර්වේටිව්ස්. එහෙම කියන්නේ අපි කියන්නේ මේ විවිධ බීම වර්ග, කෑම බීම වර්ග සඳහා භාවිතා කරන මනුෂ්‍ය භාවිතයට සුදුසු වන මේ වර්ග තියෙනවා, ප්‍රිසර්වේටිව්ස් වර්ග. ඒ කියන්නේ කල් තබා ගන්න ද්‍රව, ඒව පොඩ්ඩක් දාලා මේක දීර්ඝ කාලයක් කල් තබා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ තව හරිම ලස්සන භාවිතයක් තියෙනවා මේකේ. ඒක තමයි මේ අපිට පුළුවන් මේ ගස් පෙනෙල පොතු අරගෙන ඒ මදේ අරගෙන වෙනම පුංචි සැක්කකට වගේ, පුංචි මල්ලකට වගේ මේ දාලා මේක අපිට ඩිරෙක්ට්ලිම වොෂින් මැෂින් එකට දාන්න පුළුවන්. එතන මොකද වෙන්නේ? වොෂින් මැෂින් එකට දානකොට, රිදිත් සමග දානකොට ඒ එන ඇතිල්ලීමේ ඇතිවන ඒ ඝර්ෂණය නිසා අර සැපොනින් ද්‍රාවණය මේ නිදහස් වෙලා හොඳට රෙදි පිරිසිදු කරනවා. ඇත්තටම මේක පෞද්ගලිකව මම කරලා තියෙනවා. දැන් අපේ බබා පොඩි කාලේ ඒ දවස්වල ලොකු ඔය එක ප්‍රධාන බ්‍රෑන්ඩ් එකක මේ ඔය ලොන්ඩ්‍රි ඩිටර්ජන්ට් බ්‍රෑන්ඩ් එක ලොකු ප්‍රශ්නයක් ආවා. ඒගොල්ලෝ භාවිතා කරපු කිමිකල් එකක් සම්බන්ධ. ඉතින් ඒක හින්දා අපි ගොඩක් මේ ගැන උනන්දු වුණා. මේ කොහොමද මේ සාමාන්‍ය ස්වභාවික දෙයක් භාවිතා කරන්න කියන එක. විශේෂයෙන් මේ බබාලගේ ඇඳුම් වලට එහෙම ඉතාම හොඳ ක්‍රමයක්, පෞද්ගලිකව මම භාවිතා කරලා තියෙන දෙයක්. මේක පුංචි මල්ලකට දාලා ඒ බබාලගේ ඇඳුම් සමග මේක දාලා වොෂ් කරන්න පුළුවන්. ඒතර හොඳට ක්ලීන් වෙනවා. මෙහි අර පෙන නැගින ස්වභාවය ටිකක් අඩුයි. නමුත් ඒක කිසිම වෙලාවක හිතන්න බෑ ඒක පිරිසිදු කිරීමේ අඩුවක් කියලා. ඉතාම හොඳින් ඇඳුම් පිරිසිදු වෙනවා අපිට දකින්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රමය මේ පිටරටවල භාවිතා කරන විශේෂයෙන් මම දැක්කා ඊකෝනට් කියලා කම්පැනියක්. ඒගොල්ලෝ කරන්නේ මේ 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 සෝප් නට් අරගෙන ඇවිල්ලා ඒක පුංචි සැක්කයකට දාලා ඒක දාන්න කියලා දෙනවා. ඉතින් ඒගොල්ලෝ කියන දෙයක් තමයි සාමාන්‍ය සේදුම් වාර
මේ සාමාන්‍ය ඩිටර්ජන්ට් එකක් මේ ගන්න මේ ඩිටර්ජන්ට් ගොඩාක් රිප්ලේස් කරන්න එහෙම නැත්නම් ඒ වෙනුවට භාවිතා කරන්න මේ සෝප්නට් එහෙම නැත්නම් අපි කියන්නේ මේ ගස් පෙනෙල මේ මේ මදේ භාවිතා කරලා දිගවරක් ගන්න ගොඩාක් වාර ගණනක් භාවිතා කරන්න පුළුවන් කියන එක. ඒ වගේ මේගොල්ලෝ කියන අතිරේක වශයෙන් මේ භාවිතා කරන රෙදි පිළිවෙලට සුවිශේෂණ නැවුම් බවක්. අපි කියන්නේ සොෆ්ට්නස් කියලා. ඒකත් ලැබෙනවා කියලා තමයි කියන්නේ. ඒක නම් මම ලොකුවට එක්ස්පීරියන්ස් කරේ නැහැ. නමුත් ඒකත් තියෙන බව ගොඩක් මම දැක්කා. විශේෂයෙන්ම මේ විද්‍යාත්මක ප්‍රකාශනවලත් ඒක සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ කාරණාව හරිය වැදගත්. මේ අපි මේ කෙනෙක් මේක ව්‍යාපාරික අවස්ථාවක්. මම මේක ලංකාවේ තවම දැකලා නැහැ. හොඳ අවස්ථාවක් කෙනෙක්ට අවශ්‍ය මේ භාවිතා කරන්න ගස් පෙනල සමහර පැතිවල නිකන් වැටි වැටි යනවා. ඒ සුදුසු භාවිතයක් විදිහට ලබා ගැනීම සඳහා. ඉතින් අද අපි කතා කරේ මේ හරි සුවිශේෂ ශාකයක් සම්බන්ධව කොහොමද පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට ඒක භාවිතා කරන්න පුළුවන් සහ ඒ තියෙන රසායනික සහ භෞතිකයේ සම්බන්ධය. ඉතින් විශේෂයෙන්ම මට තවත් වැදගත්ම දෙයක් තමයි මේ ගස්පෙන්ල ශාකයේ විවිධ භාවිතාවන් ඕගොල්ලෝ දන්න මේක ලියා තබන්න. ඒක ගොඩාක් අයට වැදගත් වෙවි මේ ගැන. මේක මේ ඇත්තම ගස්පෙන්ල ශාකයේ අපේ මිනිසුන් අතරට යම්කිසි නිෂ්පාදනයක් විදිහට ගෙනීම සඳහා. ඉතින් බොහොම ස්තුතියි නැවතත් මේ වීඩියෝ එක සමඟ සම්බන්ධ වීම පිළිබඳව.